Mobitel Home Broadband Online Learning සහ Working Data දීමනා SLD Mobitel අනුග්‍රහය NIBM වෙතින් 20% සුවිශේෂී දීමනාවක් Tough People Die Hard ලංකාවේ වගේම විදේශගතවත් ප්‍රධාන පෙළේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් පිරිසක් බවට පත් කරන්නට විශාල සේවාවක් විශාල මෙහෙවරක් ඉටු කරපු ආයතනයක් විදිහට අපි NIBM ආයතනය හඳුන්වා ගන්නවා. ඉතින් කළමනාකරණ අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබට අපි නැවතත් මතක් කරලා දෙන්න සූදානම් ඕන් විසින් සූදානම් කරන්නේ මෙහෙවනේ පාඨමාලාවන් කොයි ආකාරයෙන්ද විශේෂයෙන්ම NIBM ආයතනයේ සුවිශේෂී කාර්යභාරය පිළිබඳව කතා බහ කරන්නට ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් යුතුව මැදිරියට ආරාධනා කරලා තියෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර පීඨයේ අධ්‍යක්ෂතුමන් කොලිත රණවක මහත්මයායි බන්ස් බෝදසනාක අධ්‍යක්ෂතුමන්. දැන් මං හිතන්නේ මගේ වයසටත් වඩා වැඩි කාලයක් නේ දෙන්නයි බීම ආයතනය කියලා කියන්නේ. ඒ නිසා මට හිතෙනවා අපි අමුතුවෙන් කතා බහ කළ යුතු නැහැ. නමුත් අපේ ප්‍රේක්ෂකයන්ට පුංචි මතක් කිරීමක් කරමු. ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම NIBM ආයතනය ව්‍යාපාර කළමනාකරණ පීඨය ඉටු කරන සුවිශේෂී මෙහෙවර පිළිබඳව අපි මුලින්ම පැහැදිලි කිරීමක් කරමු. ඔබ කිව්වාගේ ඔබේ වයසට විතරක් නෙමෙයි මගේ වයසටත් වඩා වැඩි. ඇත්තටම ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතන මේ වෙනකොට 53 වෙනි වසර සම්පූර්ණ කරලා තියෙනවා. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ආසියාකරයේ කළමනාකරණ අධ්‍යාපනය කළමනාකරණය ආයතනවල කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා පිහිටුවපු ආයතනයක්. අද වෙනකොට බොහොම අතුපතර වීදිලා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් විචාර ජාතක මෙහෙවරක් ඉටු කරන ආයතනයක් බවට පත් වෙලා තියෙන විශේෂයෙන්ම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි තවත් ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. උදාහරණයකින් පරිගණක නැත්නම් තොරතුරු තාක්ෂණය ඒ වගේම අපි කියන මේ ඩිසයින් එහෙම නැත්නම් නිර්මාණකරණය සම්බන්ධයෙන් භාෂා සම්බන්ධයෙන් මේ වගේ විශාල ශ්‍රේෂ්ඨ ගණනාවක අධ්‍යාපනය ඔබ කිව්වා වගේ හරියටම ඩිප්ලෝමා උපාධි පාඨමාලා ලබා දෙන ආයතනයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම කියන්න අවශ්‍යයි ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය තේ NIBM ආයතනය මේ තනි ආයතනයක් නොවේ. අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඉතාම කීර්තියක් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපිට විශාල විදේශ සම්බන්ධතා ප්‍රමාණයක් තියෙනවා. ලෝකෙ තියෙන කීර්තිමත්ම විශ්වවිද්‍යාල ගණනාවක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම අද කතා කරන්න කැමති මහා බ්‍රිතාන්‍ය කොයින්ට විශ්වවිද්‍යාලය ගැන. ඉතින් මේ වගේ විශාල සම්බන්ධතා සහ ඒ වගේම ලෝකෙ විශාල පිළිගැනීමක් තියෙන ආයතනයක් බවට අද NIBM ආයතනය පත් වෙලා තියෙනවා. හොඳයි. ජීවිතේ වුණත් අපි හරියට කළමනාකරණය කරගෙන ගියොතින් අපිට බොහොම හොඳ ගමනක් යන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ කොරෝනා කාලය තුළ වුණත් මම හිතන්නේ සර් නේද අපේ ජීවිතේ අපි මේ කොරෝනා කියන වසංගත තහලට කළමනාකරණය කරගත්තොත් කළමනාකරණය කියලා කියන්නේ ජීවිතේ අපිට හැම අංශයකදීම හැම ශේෂ්ත්‍රයකදීම අපිට අවශ්‍ය කරන විෂයක්. මම කැමතියි ඔබතුමාගෙන් විමසන්නට දැන් පාසල් අධ්‍යාපනය නිමා කරපු පිරිසක් ඉන්නවා අපේ දුව දරුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වෙනකොටත් රැකියාවන් නිරත බොහෝ පිරිසක් ඉන්නවා. ඇත්තටම මේ දෙගොල්ල කොයි විදිහටද මේ කළමනාකරණයේ ශාස්ත්‍රයේ උපාධියක් වැදගත් වෙන්නේ? ඔය සමම මුලින්ම පටන් ගන්නම් මේ දැන් අද දැනට තියෙන අපි කියන්නේ හොට් නිවුස් කියලා බොහොම මේ අලුත්ම ප්‍රවෘත්ති තමයි ඊයේ රෑ ආපු විශේෂයෙන්ම අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙච්ච දරුවන්ගේ ප්‍රතිඵලාව. දැන් මේ දරුවොත් බලාගෙන ඉන්නවා මොකද අපි කරන්නේ. විශේෂයෙන්ම මේ කොවිඩ් මේ පරිසරය ඇතුලේ බොහෝ දෙනා සමහරු
සමහර අපේක්ෂා බංගත්තට පත්ලා ඉන්නවා සමහරු අපේක්ෂාවන් දල්වාගෙන ඉන්නවා දැන් මම මොකද කරන්නේ සමහරු මේ අලුත් ලෝකයට අලුත් විදිහට පිවිසෙන්න උත්සාහ කරනවා ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉවර කරපු දරුවන්ගේ පටන් රැකියා කරන අය දක්වා විශාල පරාසයක අයට විශේෂයෙන්ම ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා විශේෂම කියනවා දැන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙච්ච දරුවෙකුට පුළුවන් වසර 4ක් ඇතුළත ඒ කියන්නේ කෙලින්ම උපාධි මාර්ගයට ඇවිල්ලා වසර 4ක් ඇතුළත උපාධියක් ගොඩක් වෙලාවට වයස අවුරුදු 20 21 වෙනකොට උපාධියක් ලබා ගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඒ කියන්නේ මේ උපාධි ඉතාම කීර්තිමත් උපාධි. ඉතාම කීර්තිමත් විශ්වවිද්‍යාල වලින් ලබා දෙන උපාධි. එමුතු මේ බොහොම ඒ කියන්නේ සාමාන්‍ය ඒවා නෙමෙයි. එවැනි තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා ලෝකේ. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ගොඩාක්ම බලන දෙයක් තමයි මේ විශේෂයෙන්ම අපේ අපි කියනවා Gen Z කියලා අපේ දැන් ඉන්න තරුණ පරම්පරාව ඒ අය විශාල අපේක්ෂා දල්වාගෙන ඉන්නවා ඒකට ඇත්තටම ලොකු අපේක්ෂා තිබුණා දැන් එකමාරකට කලින් නමුත් දැන් ඔවුන් යම් ආකාරයක සමහරලාට පොඩි විවිධාකාරයෙන් තමුගේ අපේක්ෂා වල් ඉටු කර ගන්න පුළුවන් වේද කියන තත්වයට පත් වෙලා තියෙනවා සමහරු ඉතින් ඒ හැමෝටම අපි ආරාධනා කරනවා ඔබ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්වයට ආයතනයට ආවොත් කළමනාකරණය පමණක් නෙමෙයි මම සඳහන් කරපු අනෙක් ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා ලබාගෙන උපාධිය ජීවිතේ ඉක්මනට අරගෙන රැකියාව වෙළඳපොළට සහ උසස් අධ්‍යාපන ඉතින් එහාට තියෙන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා කලින් පිවිසෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ NIBM ආයතනයේ තියෙනවා. ඒ වගේම තමයි රැකියාවලට වල යෙදී ඉන්න අයට දැන් බොහෝ දෙනා අමතර සුසුකම කියන්නේ තමන්ට උපාධිය කරගන්න බැරි වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ සමහරට විශ්වවිද්‍යාලයකට තීරණ නැති කට්ටිය කෙලින්ම රැකියාවක් පාසලින් පස්සේ පටන් ගන්න. ඒ අයට රැකියාව කරන ගමන් උපාධියක් ලබා ගන්න මාර්ගය අපි ළඟ තියෙනවා. ඔව් අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව අපි හොඳ ආකාරයෙන්ම දන්නවා නේද? ඉතින් දැනුමත් එක්ක උගත්කමත් එක්ක මේ විශේෂයෙන්ම අපි මේ කෝස් එකක් දෙකක් නෙමෙයි සමහරක් වෙලාවට අපිට එක උපාධියක් මදි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා බොහොම පිළිගත්තු තැනක විශ්වාසවන්ත තැනකට ගිහිල්ලා අපේ උසස් අධ්‍යාපනයේ කටයුතු නිරත වෙන්න පුළුවන් නම් ඩිප්ලෝමා ධාරිනියක් බවට පත් වෙන්න පුළුවන් නම් උපාධිධාරියෙක් බවට පත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ලෝකයේ තියෙන මේ රැකියාව වෙළඳපොළ අපිට විවෘත වෙනවා. ඉතින් ඒ නිසා හොඳ වෘත්තිකයන් පිරිසක් බිහි කරගැනීමට ඕන් නිරන්තරයෙන්ම කැප වෙනවා ලංකාව තුළ. අපි කතා බහ කළොත් එහෙම මේ කොලිත මහත්මයා දැන් ඔබතුමා කිව්වා මේ NIBM ආයතනය මේ විදේශගතව සිටින බොහොම පිළිගත්තු යුනිවර්සිටිස් එක්ක විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා ජාත්‍යන්තර පිළිගැනීමෙන් යුතු උපාධියක් අවසන් කරන්නට අපේ දෑදුවන් දරුවන්ට හැකියාවක් ලැබෙනවා කියලා. NIBM ආයතනය මේ මහා බ්‍රිතාන්‍යයේ තියෙන කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලත් එක්ක ඒකාබද්ධව පවත්වන උපාධි පාඨමාලාවල විශේෂත්වය මොන වගේද කියලා පහදලා දුන්නා තියෙනවා. ඔව් විශේෂයෙන්ම කළමනාකරණ ශාස්ත්‍රයේ උපාධි පාඨමාලා අපේ තියෙනවා එකක් තමයි කළමනාකරණය සහ නායකත්වය අපි කියනවා මැනේජ්මන්ට් ඇන්ඩ් ලීඩර්ෂිප් ඒ අද නායකත්වයේ තියෙනක ලෝකේ හැම පුද්ගලයෙක් තුළම දකින්න අවශ්‍ය අත්‍යවශ්‍ය ගුණාංගයක් බවට පත් වෙලා තියෙනවා හැම වෘත්තිකයෙක් තුළම තියෙනවනේ අත්‍යවශ්‍ය ගුණාංගයක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා මේ විශේෂයෙන් නායකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන වැඩි වපසරියක නායකත්වය ගුණාංග ඉස්මතු කරන උපාධි ධාරියාගේ සහ කළමනාකරණය ව්‍යාපාර කළමනාකරණයක ඒ එක උපාධියක් ඊළඟට ඊට අමතරව තියෙනවා අපිට මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ උපාධියක් තියෙනවා ඒ වගේම තමයි ගිණුම්කරණය සහ අපේ වෘත්තීය ගිණුම්කරණය සම්බන්ධ උපාධියක් තියෙනවා ඉතින් මේවැනි උපාධි පාඨමාලා රැසක් තියෙනවා විශේෂයෙන් කියන්න ඕනේ මහා බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය ලෝකේ තියෙන විශිෂ්ටතම විශ්වවිද්‍යාලවලින් එකක් ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ තියෙන දෙවැනි විශාලතම රාජ්‍ය විශ්වවිද්‍යාලය මම දන්නා තරමින් වසර 170කට දිගුවන ඉතිහාසයක් තියෙන විශ්වවිද්‍යාලය ඔබ හරි ඔබ හරියටම හරි වසර 170 ගානක දිගු ඉතිහාසයක් තියෙන ඉතාම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ඉතින් දැන් විශේෂයෙන්ම අපේ දරුවන්ට සහ අපේ දෙමාපියන්ට සහ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් සමහරවිට විශාල මුදලක් වියදම් කරලා මම බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ඉගෙන ගන්නවද එහෙම නැත්නම් වෙනත් රටකට ගිහිල්ලා ඉගෙන ගන්නවද එහෙම නැත්නම් ඇත්තටම මෙවැනි අවස්ථාවක් අපි දන්නවා මේ බොහොම මුදල් සම්බන්ධව බොහොම සීමිත
සීමාවන් පැනවිලා තියෙන සීමාවන් තියෙන කාලයක් මේක. ඉතින් තාම බොහොම සාමාන්‍ය වියදමකින් විශේෂයෙන්ම අපි රාජ්‍ය ආයතනයක් නිසා අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා. තාම සාමාන්‍ය වියදමකින් වසර 3ක් ඇතුළත උසස් පෙළ කරපු කෙනෙක් නම් වසර 3ක් ඇතුළත. සාමාන්‍ය පෙළ කරපු කෙනෙක් නම් වසර 4ක්. වසර 4ක් ඇතුළත. තමුන්ගේ උපාධිය දිනා ගන්න පුළුවන් ඒක විශේෂ උපාධියක්. අපි කියන්නේ ගෞරව උපාධියක්. ඔනර්ස් ඩිග්‍රී එක. ඒක මම හිතනවා මේ ශ්‍රී ලංකාවේ මෙවැනි තියෙන බොහොම දුර්ලභම එක අවස්ථාවක් විදිහට තමයි මට දකින්න පුළුවන්. හොඳයි NIBM ආයතනයේ මහා බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා ඒකාබද්ධව පවත්වන උපාධි පාඨමාලාවන් පිළිබඳව තමයි කොලිතරණුක අධ්‍යක්ෂතුමන් අපිට හොඳින් පැහැදිලි කිරීමක් කරේ. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා NIBM ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ උසස් අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා උපාධි ධාරණියක් බවට පත් වෙන්නට. ඉතින් මම මතක් කරන්නම් මොවුන් සංග සම්බන්ධ වෙන්නට ඔබට වෙබ් අඩවියට පිවිසීමට හැකියාවක් තියෙනවා. වැඩිදුර තොරතුරු විමසීමට www.nibm.lk තමයි වෙබ් අඩවිය. ඒ වගේම Facebook page එකත් එක්කත් ඔබට සම්බන්ධ වෙන්නට හැකියාවක් තියෙනවා. www.facebook.com/nibmschoolofbusiness කියලා තමයි Facebook පිටුව සඳහන් වෙන්නේ. ඒ වගේමයි බොහොම හොට්ලයින් එකකුත් තියෙනවා ඔබට සම්බන්ධ වෙන්නට 07 07 CIC. නැවතත් 07 07 CIC කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාවක් තියෙනවා NIBM ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ උපාධි පාඨමාලාවන් පිළිබඳව විශේෂයෙන්ම කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයත් එක්ක ඒකාබද්ධව පවත්වන විශේෂ උපාධි පාඨමාලාවන් පිළිබඳව තොරතුරු දැනුවත් වෙන්නට. කොලිත මහත්මයා අපිට පැහැදිලි කරන්න දැන් මේ උපාධි පාඨමාලාවක් වගේ විශේෂයෙන්ම දැන් අපි උපාධියක් හෝ යම් කිසි තැනකට අපි එන්නේ අධ්‍යාපනික වශයෙන් විශේෂයෙන්ම අපි හොඳින් අධ්‍යාපනයේ හදාරලා උපාධිධාරියෙක් බවට පත් වෙන විශේෂයෙන්ම අපි රැකියාවක් බලාපොරොත්තු වෙන රැකියා අභිමුඛව තමයි අපි මේ සියල්ල සිදු වෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලි කරන්න උපාධි පාඨමාලා මගින් මේ උපාධිධාරීන් තරඟකාරී රැකියා අවස්ථා සඳහා කොයි විදිහද සූදානම් කරන්නේ? ඔව් ආයෙත් බොහොම හොඳ ප්‍රශ්නයක් එක. මොකද NIBM ආයතනයේ තියෙන සියලුම උපාධි පාඨමාලා රැකියා අභිමුඛ උපාධි පාඨමාලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ උපාධිය ගත්තට පස්සේ උපාධියට සරිලන රැකියාවකට යනවා. දැන් ඒකට පදනම දාන්නේ අපි ඇත්තටම කියනවා මේ ශිෂ්‍යන්ගේ දෙවනි වසරේදී. දෙවනි වසරේදී අපි තියනවා අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් කියලා. එහෙම නැත්නම් මේ මේ ශිෂ්‍යෝ ඇත්තටම අපි කළමනාකරණ වුණු වෙන කළමනාකරණ විදිහට එහෙම නැත්නම් මැනේජ්මන්ට් ට්‍රේනිස්ලා විදිහට අපි යවනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ පිළිගත් ආයතන වගේම සමහර රාජ්‍ය ආයතනවලටත් අපි යවනවා. විශේෂයෙන් පෞද්ගලික අංශයේ පිළිගත් ආයතනවලට ගිහිල්ලා ඒ ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ යටතේ පුහුණු වන කළමනාකරුවන් විදිහට වැඩ කරන්න මේ ශිෂ්‍යන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකෙන් උන්ට ඉතාම පන්න ඒ කියන්නේ මේ උපාධි පාඨමාලාවේ දෙවනි වසර අවසානයේ මේක ලැබෙනවා. ඒක වෙනම NIBM ආයතනයේ තියෙනවා. අපි කියනවා මේ රැකියා අභිමුඛ කිරීමේ වෙනම අපේ ඒකකයක් තියෙනවා. කරිය ගයිඩන්ස් යුනිට් එකක් රැකියා සඳහා උපදෙස් ලබා දෙන ඒ මගින් තමයි අපි කරන්නේ. ඉතින් මේ ශිෂ්‍යෝ අපි දැකලා තියෙනවා දැන් අවුරුදු ගානක් තිස්සේ මේ බොහෝ දෙනා පුහුණුවට ගියාන් පස්සේ එතනම ඒ ගිය ආයතනයේම රැකියාවට යොමු වෙනවා. මොකද උන් හොඳට වැඩ කරනකොට ඒ ආයතනම තොර ගන්නවා බොහෝ වෙලාවට තමුන් යටතේ වැඩ කරන්න. එහෙම නැත්නම් එතනින් එහාට උපාධිය ගත්තට පස්සේ අපිට තියෙන එක බොහොම අපි තම ආඩම්බරෙන් කියන දෙයක් තමයි විශේෂයෙන් කොයින්ට්‍රි විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 97ක් 97ක් තමුන්ගේ උපාධියට සරිලන රැකියාවන්වල උපාධිය ලබා ගත්ත ගමන්ම නිරත වෙනවා. බොහොම සතුටුයි. ඉතින් ඒක ඉතාම ආඩම්බරෙන් අපි කියන කාරණයක්. මම හිතනවා ඒක ඉතාම වැදගත්. මොකද බොහෝ දෙනා උපාධියක් ඉගෙන ගන්න ඒක විශේෂයෙන්ම රැකියාව. මොකද අද ඉන්න තරුණ පරම්පරාව බොහෝ දෙනා ඒගොල්ලන්ට අවශ්‍යයි උපාධියක් අරගෙන පිට වෙනකොට හොඳ අධ්‍යාපනය, ඒ කියන්නේ හොඳ වැටුපක් ලබන්න, හොඳ ජීවන මට්ටමක් ලබන්න හැමෝම ආසයි. තමුන් හොඳ වාහනයක් අරගෙන, ගෙයක් දරක් අරගෙන, එහෙම නැත්නම් පිට රටකට ගිහිල්ලා පදිංචි වෙන්න වගේ විවිධ සිහින තියෙනවා. ඉතින් මේ සිහින සබෑ කරන්න නම් ඒ හිත සරිලන රැකියාවක් තියෙනවා. ඒ එහෙම රැකියාවක් ගන්න අනිවාර්යයෙන්ම මෙවැනි හොඳ සුදුසුකමක්, හොඳ ක්වොලිෆිකේෂන් එකක් තියෙන අවශ්‍යයි. ඉතින් මම හිතනවා කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ පාඨමාලා මේ ඒ අවශ්‍යතාවය ඉතාම දැඩි ලෙස
කපේලා වැඩ කරනවා අපි විශේෂයෙන්ම කොයින්ට විශ්වවිද්‍යාලයේ මේ අපි කියන අර වසර ගණනාවක් සම්මාන දිනු විශ්වවිද්‍යාලයක් මේ ටීචින් එක්සලන්ස් කියන එකට සහ ඒ වගේම අර අනිත් පැත්තෙන් ස්ටුඩන්ට් experience කියන එක ඒ කියන්නේ මේ විශේෂම ඉගෙනීමේ විශිෂ්ටතාවය සහ අනිත් පැත්තෙන් මේ උපාධිධාරියා උපාධි අපේක්ෂකයා මට්ටමේ ඉඳන් ඔහු ලබන අධ්‍යක්ෂීම් සම්භාරය සහ ඔහු ලබන තෘප්තිය ඒ පැත්තෙන් තම සම්මානිත විශ්වවිද්‍යාලය මේ බොහෝ දෙනාට පුළුවන් කොයින්ට් විශ්වවිද්‍යාලයේ මේ බඩවිට ගියාම ඒ දේවල් බලා ගන්න. ඉතින් එවැනි පරිසරයක් තුළයි මේ ශිෂ්‍යෝ වර්ධනය වෙන්නේ. අවසානයේ බොහොම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සහ පිටරට ආයතන පවා මේ ශිෂ්‍යයන්ව තමුන්ගේ සේවයට බඳවා ගන්න ඉතාම දැඩි ලැබිකමක් දක්වනවා. ඒ උන් ලබන පුහුණුව සහ උන් ලබන කුසලතා නිසා ඉතින් මම හිතනවා ඒක අපිට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් සහ ඒක ඉතාම හොඳ දෙයක් මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට අත්කර ගන්න පුළුවන්. හොඳයි. දෙමෝපියන් විදිහට අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා අපි නොලබපු ඒ සමාජ වරප්‍රසාද ඉහළ තනතුරු තානාන්තරවලට අපේ දුවා දරුවන් රැගෙන යන්නට. ඉතින් දරුවන්ට හොඳම දේ ලබා දෙන ආයතනයක් විදිහට NIBM ආයතනය කටයුතු කරන්නේ දැන් වසර 50කටත් වැඩි ඉතිහාසයක ඉඳලා. ඉතින් විශ්වාසවන්ත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනික සේවාවක් ලබා ළඟා කර ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකරණයේ ආයතනය NIBM එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මම මතක් කරන්නම් වැඩිදුර තොරතුරු සඳහා ඔබට ලියාපදිංචි වීමට හැකියාවක් තියෙනවා. මේ උපාධි පාඨමාලාව සඳහා මේ පිළිබඳවත් අපි කොළිට අධ්‍යක්ෂතුමන්ගෙන් විමසන්ට බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් මම මතක් කරන්නම් වෙබ් අඩවියට ඔබට පිවිසීමට හැකියාවක් තියෙනවා. ඒ සඳහන් වෙන්නේ www.nibm.lk නමින්. ඒ වගේම Facebook පිටුව සඳහන් කරන්නම් www.facebook.com/nibmschoolofbusiness කියලා තමයි ඒ සඳහන් වෙන්නේ. ඒ වගේමයි හොට්ලයින් එක මතක් කරන්නම් 07 07 100 100. නැවතත් 07 07 100 100. අවසාන වශයෙන් කොලිතරණමක අධ්‍යක්ෂතුමනි අපිට පැහැදිලි කරන්න මේ උපාධි පාඨමාලාව සඳහා කොයි විදිහටද ලියාපදිංචි කටයුතු සිද්ධ වෙන්නේ? ඔව්. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මේ දිවයින පුරාම ප්‍රධාන වශයෙන් කොළඹ සහ ඊට අමතරව කුරුණෑගල, මහනුවර, ඒ වගේම ගාල්ල සහ මාතර කියන දිස්ත්‍රික්ක වලත් අපේ ශාඛාවන් එහෙම නැත්නම් අපේ මණ්ඩප කැම්පසස් තියෙනවා. ඉතින් මේ තමුන්ට කිට්ටුම තැනින් ඒක මොකද හැමෝටම කොළඹට එන්න අවශ්‍යතාවයක් නේ. කොළඹ දරුවන්ට බස්නාහිර පළාත් දරුවන්ට පුළුවන් කොළඹට එන්න. නමුත් අනෙක් ප්‍රදේශවල දරුවන්ට තමුන්ට කිට්ටුම මම නැවතත් කියන කුරුණෑගල, මහනුවර, ගාල්ල සහ මාතර කියන ස්ථානයන් වල තියෙන ප්‍රදේශවල අපේ මණ්ඩප පිහිටවල තියෙනවා. ඔවුන්ට පුළුවන් ගිහිල්ලා සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ දුරකථන අංකය කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව දුරකථන අංකයක් මම කියන්නම් 0211 7 3 2 1 1 3 0 1 1 7 3 0 1 1 7 3 0 1 1 7 3. මේ දුරකථන අංකයට කතා කළාම ඕනෑම පාඨමාලාවක් සමග විශේෂයෙන්ම කළමනාකරණ පාඨමාලාවල නම් 0707 කතා කරලා පුළුවන් තොරතුරු ලබා ගන්න. අනික අයට පුළුවන් ඕනෑම උපාධි පාඨමාලාවක් සම්බන්ධයෙන් මේ මම කියපු අනෙක් අංකයට කතා කළාත් විස්තර ලබා ගන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පමණක් නෙවෙයි මානව සම්පත් කළමනාකරණය ඒ කළමනා ශාස්ත්‍රය තුළ විශේෂයෙන්ම නිර්මාණකරණය පිළිබඳව හැදෑරීමට හැකියාවක් තියෙනවා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව හැදෑරීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපි අද දවසේදී කතා බහ කළේ ව්‍යාපාර පීඨය තුළ කෙරෙන්නා වූ කළමනාකරීත්ව පාඨමාලාවන් පිළිබඳව විශේෂයෙන්ම ඔබට හැකියාවක් තියෙනවා. මේ පවතින වසංගත තත්ත්වයත් එක්කත් වරප්‍රසාද සුවිශේෂී වරප්‍රසාද ලබා දෙන කටයුතු සූදානම් කරලා නැද්ද අධ්‍යක්ෂතුමනි? ඔව්, අපි ඇත්තටම අලුතෙන් බඳවා ගන්න ශිෂ්‍යයන්ට අපි ඇත්තටම මේ දැන් තියෙන ආර්ථික ප්‍රශ්න ගැන කල්පනා කළා. අපි ඇත්තටම 20%ක් දක්වා වූ පාඨමාලා ගාස්තු වලින් වට්ටම් ලබා දෙන්න අපි පළවෙනි අවුරුද්දේ පාඨමාලා ගාස්තු වලින් 20%ක් දක්වා වූ වට්ටම් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒකත් ඉතාම විශේෂයෙන් කියන්න මතක් කරන්න ඕනේ. මොකද මේ අපි හැමතිස්සෙම අපි සමාජ වගකීම ගැන රාජ්‍ය ආයතනයක් විදිහට හිතනවා, ඉතාම දැඩි ලෙස කල්පනා කරනවා. ඒ නිසා තමයි අපි තීරණ අරන් තියෙන්නේ.
එමනම් ඔබට හැකියාවක් තියෙනවා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ උසස් අධ්‍යාපනික අවස්ථාවන් කෙරෙහි යොමු වෙලා හොඳ උපාධිධාරියෙක් බවට පත් වෙලා රැකියාව වෙළඳපොළ තුළ බොහොම හොඳ උසස් වෘත්තිකයන් පිරිසක් බවට පත් වෙන්නට විශේෂයෙන්ම නායකත්වයේ පුහුණුවත් එක්ක නේද? හරි. ගොඩක් ස්තුතිවන්ත වෙනවා NIBM ආයතනයේ ව්‍යාපාර පීඨය අධ්‍යක්ෂතුමන් කෝලිත රණවක අධ්‍යක්ෂතුමන් තමයි අද දවසේදී අපිත් එක්ක මේ කරුණ ඔබ වෙත ඉදිරිපත් කරන්නට එකතු වුණේ. ඉතින් නැවතත් මතක් කරන්නම් දුරකථන අංකයන් සහ වෙබ් අඩවිය, Facebook පිටුව සහ hotline එක. වෙබ් අඩවියට ඔබට පිවිසීමට හැකියාවක් තියෙනවා www.nibm.lk. Facebook පිටුවත් එක්ක ඔබට පිවිසීමට හැකියාවක් තියෙනවා www.facebook.com/nibmschoolofbusiness. ඒ වගේමයි hotline එක 0170700 තමයි දුරකථන අංකය වශයෙන් සඳහන් වෙන්නේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ට අලුත් දවසක අපි මුණ ගැහෙමු. සුබ දවසක්. ඔව් අපි බොහෝ ස්තුති ආශා. සුබ දවසක්. කෙටි විරාමයක් අපි ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව තවත් බොහෝ දේවල් තියෙනවා. ඔබත් එක්ක බෙදා හදා ගන්න එකතු වෙලා ඉන්න අයිබන් ශ්‍රී ලංකාවත් එක්ක. ආයුබෝවන් ශ්‍රී ලංකා. NIBM within 120ක සුවිශේෂී දීමනාවක්. Tough people die hard. එහෙම කරන්නේ උඹලාගේ කුමන්ත්‍රණකාරයන්ට අහු වෙලා හින්දානේ.